අද උදේ පාන්දරින්ම නැකිට්ට ගමම්ම ලැබෙන්නේ නැත්තේ තොරතුර ඇවිල්ලා ඇමරිකාවේ ජනාධිපතිවරණයේ විපක්ෂ කියලා කියන්න පුළුවන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමාව ඝාතනය කරන්න වෙඩි තැමීමක් තිබිලා තියෙනවා. ඔහු ඒකෙන් තුවාල ලබා තිබෙනවා. ජනාධිපති ජෝ බයිඩන් මෙතුමා ඇවිල්ලා හිටපු ජනාධිපති කෙනෙක්. නමුත් මෙතුමා ඇවිල්ලා රිපබ්ලිකන් පක්ෂයේ ඉදිරියෙන්ම ඉන්න නියෝජිතය කියලා කියන්න පුළුවන්. එතුමාට තමයි අපේක්ෂකතාවය ලැබෙන්නේ යන්නේ කියලා. මේක බොහොම ලොකු කණගාටුවක්, මේ වගේ ආරංචියක් ලැබෙන එක. මොකද මේක පක්ෂභේදයෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදයට පහරක්. මෙවැනි දේශපාලනයෙන් අපි අයින් විය යුතුයි. ලංකාවෙත් සමහර දේශපාලන පක්ෂ ඒගොල්ලන්ගේ අරමුණු ඉෂ්ට කරගෙන ගන්න බැරි වුණහම හුඟක් වෙලාවට මෙවැනි ක්‍රමවිධි වලට ගිහිල්ලා තිනවා යටපත් කරන්න අනිත් අයගේ අදහස්. ඒ වගේම ජනතාවට ඒ අදහස් ඉදිරිපත් කිරීම හුඟක් වෙලාවට අපේක්ෂකයන්ට පහර දීලා තිනවා. පසුගිය කාලෙකත් ලංකා ඉතිහාසෙත් මේක තිනවා. මේ සිද්ධිය ආරංචි වෙච්ච ගමම්ම මම රජයට පැහැදිලිව කියනවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ආරක්ෂාව පිළිබඳව බලන්නත් අවශ්‍යයි, රජයකට වගකීම ගන්නත් අවශ්‍යයි කියලා මම සඳහන් කළ යුතුමයි. අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලනය කරගෙන යන්නේ ආයුධ වලින් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලනය කරගෙන යන්නේ ජනතාවගේ කැමැත්තෙන්, ජනතාවගේ අදහස විමසීමෙන්, මැතිවරණ වලින් තමයි මේ අපි වෙනස්කම් කරගෙන යන්නේ කියලා. ඒක නිසා තමයි මම මේ රජයෙන් මේ ඉල්ලීම කරන්නේ. මේ ආරංචිය ලැබිච්ච ගමම් අපිට කිසිම අනුමානයක් තියන්නට බෑ සජිත් ප්‍රේමදාසගේ ආරක්ෂාව පිළිබඳව. දැන් මැතිවරණය ගැන කල්පනා කරනකොට රටේ අසහනයක් ඇති කරලා තිනවා මේ මැතිවරණේ කල් දානවද නැද්ද කියලා. මේක පිළිබඳව හුඟක් කරුණු කාරණා තිනවා. මගේ මිත්‍ර නීතිඥ හිටපු ඇමති අජිත් පෙරේරා මැතිතුමා ඒක ගැන විස්තර තව ටිකකින් ඔබතුමන්ලාට පැහැදිලි කරයි. මේක බොහොම වැදගත්. මේ කරුණු කාරණා අපි දැන සිටීම මේ කරුණු කාරණා. මම තව කරුණක් කියන්න කැමති. මැතිවරණය ලං වෙනකොට මේ වත්මන් රජය විධායකයේ භාවිතා කරලා ඒ අයට මැතිවරණය දිනා ගන්න යම් කිසි ක්‍රියාවල් වල යෙදෙනවා. එන් යෙදෙන එක ක්‍රියාවක් ඇවිල්ලා ආණ්ඩුකාරවරු හරහා පත්වීම් කරලා තියෙනවා. එක එක ප්‍රදේශවල දිස්ත්‍රික්කවල පත්වීම් කරලා තියෙනවා ආණ්ඩුකාරයා ඒ අයගේ වැඩ බලන්න කියලා. ඒ කියන්නේ ප්‍රාදේශීය සභාවක් වෙන්න පුළුවන්, නගර සභාවක් වෙන්න පුළුවන්, ඒ වැඩ අධීක්ෂණය කරන්න කියලා පත්වීම් කරලා තිනවා. දැන් මෙතන තියෙන ලොකු ගැටලුව ඇවිල්ලා මේ පත්වීම් කරනකොට කාවද පත් කරලා තියෙන්නේ කියලා. අපි දන්නවා පළාත් සභා නීතියක් තියෙනවා. අද පළාත් සභාව නීතිය ක්‍රියාත්මක වෙනවා. පළාත් සභාවේ නීතිය අනුව පළාත් සභාව මැතිවරණය තියන්න නාම යෝජනා ලබාගෙන තිනවා. දැන් ඒක නිෂ්ක්‍රිය වෙලා නැහැ. ඒක තාම මේ නාම යෝජනා හැමම තිනවා. රජය මොනවද කළේ? බොරුවක් හදලා මේ පළාත් සභාව මැතිවරණය තියන්න බෑ, අපිට මුදල් නැහැ කියලා බොරුවක් හදලා පළාත් සභාවේ මැතිවරණය කල් දාලා තියෙන්නේ. නමුත් නීතිය ක්‍රියාත්මක වෙනවා, නාම යෝජනා තාම තියෙනවා. මොනවද මේ අය ගිහිල්ලා කරලා තියෙන්නේ? ලැජ්ජයි කියන්න ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුකාරවරු මේ වගේ දේවල් කරනවා. ජනාධිපති කාර්යාලයෙන් යම් කිසි නිගමනයකට ඇවිල්ලා ඒක ගැන දැනුවත් කළත් ආණ්ඩුකාරවරු දැනගෙන ඉන්න ඕනේ නීතියානුකූලව ක්‍රියා කරන්න. ඒ අය ගිහිල්ලා සමහර ප්‍රදේශවල මේ අපේක්ෂකයෝ පත් කරලා තිනවා. ඒක සම්පූර්ණයෙන්ම නීති විරෝධී. ඒකට මැතිවරණ කොමසාරිස් ඒ පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි කියනවා වහම ඒ අයව අස්කරන්න කියලා.
ඒ අස්කරන්න ඕනේ, උල්ලංඝනය කරන්නට එපා. මැතිවරණ කොමිසම ඇවිල්ලා මහජනයා වෙනුවෙන් සිටින්නේ. විධායකය එක එක තීරණ ගන්නකොට චෙක්කන් බැලන්ස එකක් තියෙන්න ඕනේ. මැතිවරණ කොමිසම තමයි ඒ චෙක්කන් බැලන්ස එක. ඒ නිසා තමයි මැතිවරණ කොමිසම දැන් සඳහන් කරලා තියෙනවා ඒ අයව පත් කරන්න බෑ, ඒ වහාම අයින් කර දාන්න අවශ්‍යයි කියලා. ඒ පළාත් සභාවල් වල ලේකම්වරුන්ට ලිඛිතව දන්වලා තිනවා. ඒ වගේම ජනාධිපති ලේකම්ටත් ලිඛිතව දන්වලා තිනවා මැතිවරණ කොමිසම මේක වහාම මේක ඉවත් කරගන්න කියලා, මේ පත්වීම් ඉවත් කරගන්න කියලා. මම තව වචනයක් කියන්න කැමතියි. මේක නීතිමය ගැටලුවක් පමණක් නෙමෙයි. මැතිවරණයක් තියෙන වෙලාවේදී ප්‍රායෝගිකවත් මේ අයට ප්‍රාදේශීය සභාවට, නගර සභාවේ භූමියටවත් ඇතුළු වෙන්න ඉඩ දෙන්න බැහැ. ඒකට වග කියන්න ඕනේ ආණ්ඩුකාරවරුයි ලේකම්වරුයි කොමසාරිස්වරුයි වග කියන්න ඕනේ. ඒකට ප්‍රායෝගිකවත් ඒ අයට ඒ භූමිය වලට එන්නවත් ඉඩ තියන්න එපා. මොකද නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ රට අපි හදන්න යනවා නම් නීතියට මුල් තැන දුන්නොත් විතරයි රට හදන්න පුළුවන්. මුවක් ඇවිල්ලා මට කියනවා ආර්ථිකය ගැන. අපිට ආර්ථිකය හදන්න පුළුවන්. අපි සජ්ජබේ දිගින් දිගටම කියලා තියෙනවා අපිට කෙටි කාලෙකින් ආර්ථිකය හදන්න පුළුවන් කියලා. නමුත් ඒක හදන්න පුළුවන් නීතිය ක්‍රියාත්මක වෙනවා නම් පමණයි. මූලික දේ ඇවිල්ලා මේ රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. නීතිය ක්‍රියාත්මක වෙනවා නම් හැමෝටම එක හා සමානව අනිවාර්යයෙන්ම ඒක කරන්න පුළුවන්. ඒ වගේම ආණ්ඩුකාරවරු කරපු පත්වීමට ඇරෙන්නව හරිද, මේ ඡන්ද ඉල්ලන්න අයට මුදල් ලබා ගන්නටත් එක එක වැඩපිළිවෙළවල යනවා හරිද. බාර් ලයිසන් දීගෙන ගිහිල්ලා තියෙනවා. මේවා දීලා තියෙන්නේ මන්ත්‍රීවරුන්ට. මම දන්නවා, මම මේක පාර්ලිමේන්තුවේ සඳහන් කළා. කිව්වහම මන්ත්‍රීවරු කොහොම නැගිටලා කියයි අපිට හම්බුන්නේ නැහැ කියලා. හොරකමට වංචාව කෙලින්ම කරන්න බැරි කොට වක්‍රව කරනවා. පවුලේ කෙනෙක්ට දෙනවා, හොඳ යාළුවෙක්ට මිත්‍රයෙක්ට දෙනවා. දැන් ඊට වැඩිය යහ ගිහිල්ලා තියෙන්නේ. වංචාවත් ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ. දැන් කරන්නේ දන්නවා කොහොමද? කොම්පැනි හදලා මේ අය ඔය බාර් ලයිසන් අරගෙන ඒකේ මුදල් හොයාගෙන තමයි ඒගොල්ලන්ගේ වැඩපිළිවෙළවල් කරගෙන යන්නේ. ඉතින් ඔයක හොයාගන්න ඊටත් වැඩිය අමාරුයි. මොකද ඒතර බලන්න ඕනේ කොම්පැනියේ කොටස්කරුවා කවුද කියලා බලන්න වෙනවා. ඉතින් මැතිවරණ මම කියනවා විශේෂයෙන්ම දූෂණ විරෝධී කොමිෂන් සභාවට මේකත් හොයලා බලන්න කියලා. කාටද බාර් ලයිසන් එක දීලා තියෙන්නේ? කොම්පැනියකට දීලා තියෙනවා නම් කවුද කොම්පැනියේ කොටස්කරුවා කියලා හොයලා බලන්න ඕනේ. අපි මේ රට මේ මැතිවරණ ක්‍රමය ශුද්ධ කරන්න ඕනේ. ශුද්ධ කරන්නේ නැතුව ජනතාවගේ ස්වෛරයත්වය අපිට ආරක්ෂා කරන්න බෑ. ඉතින් මේ වගේ වැඩපිළිවෙළවල් කරගෙන යනවා. අවසානයේදී කියන්න ඕනේ මේ ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේ අපේ මුදල් කමිටුවේ සභාපතිතුමා ආචාර්ය හර්ෂ ද සිල්වා ඉදිරිපත් කළා ඔහුගේ වාර්තාව. මේ වාර්තාව ඉදිරිපත් කළේ අර පිට රටවල එනකොට වීසා එකක් ලබා ගන්න ඕනේ. ඒ වීසා එක ලබා ගැනීමට හරිද, ඒක සාමාන්‍යයෙන් දෙන්නේ අපේම නිලධාරීන් තමයි. ඒක හොයලා බලලා හරිද වැරදි ඔන්ලයින් වෙන්න පුළුවන්, නැත්නම් කෙලින් මූණට මූණ වෙන්න පුළුවන්. ඒක ගැන හොයලා බලලා ඒ වීසා එක ලබා දෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ඔන්ලයින් ලබනකොට ඒකට තාක්ෂණය අවශ්‍යයි, ඒකට ක්‍රමවිධි තියෙනවා. ඉතින් කිව්වා මේක අපේ අයට නෙමෙයි මීට වැඩිය කාර්යක්ෂමව කරන්න පුළුවන් කියලා. මේක ඒ නිසා අපි මේ ජාත්‍යන්තර සමාගමකට දෙනවා කියලා. මේ VFS කියන ජාත්‍යන්තර සමාගම ඇත්තම රටවල් 140කට වැඩිය රටවල් වල ඒ අය ක්‍රියා කරගෙන යනවා. මේ VFS කියන සමාගම. අර මම කිව්වනේ වක්‍රව බාර් ලයිසන් ගන්නවා කියලා. මේක VFS එකට දීලා නැහැ. VFS එකේ නම ඉදිරියෙන් දාගෙන වැඩේ කරගෙන යනවා. හොරකමට වංචාවට ආපුහම හැම තිස්සෙම ක්‍රමවේදයක් හොයනවා. GBS Technology Services and IFS Global FS FZ Company ඒක ඇවිල්ලා තාක්ෂණික ටෙක්නිකල් පාර්ට්නර් හැටියට පාවිච්චි කරලා වෙන කොම්පැනියක් හදලා ඒ කොම්පැනිය හරහා තමයි මේ වැඩේ කරගෙන යන්නේ. ඒතර මේකේ ප්‍රතිලාභය ලබන්න යන්නේ අර කොම්පැනි VFS එකේ කොටස්කරුව නෙමෙයි,
අනිත් කොම්පෙනී අය තමයි මේක ප්‍රතිලාභය ලබන්න යන්නේ මෙන්න කරන වැඩේ හොරකම වංචාව. මේ හිතනවා මේ රටේ ඉන්නේ ඔක්කොම මෝඩයෝ කියලා. මේ 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 දේශපාලඥයෝ. මේකෙන් රටට අහිමි වෙන මුදල් ප්‍රමාණය හිතන්න බැරි ප්‍රමාණයක් අහිමි වෙනවා. ඉස්සර කෑ ගැහුවා නේද බැඳුම් කර වංචාව බැඳුම් වර වංචාව කියලා කෑ ගැහුවානේ. ඊට වැඩිය ප්‍රමාණයක් මෙතනින් අහිමි වෙනවා. ඊට වැඩිය විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා. ඉතින් මේක ගැන ප්‍රශ්න කරන්න මුදල් කොමිටුව ඒ නිලධාරීන්ට එන්න කිව්වහම පළවෙනි වතාවේ නිලධාරීන් ආවේ නැහැ. සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීමක් කියලා සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ ආවා. ඇවිල්ලා සාකච්ඡාව වුණා. ඔක්කොම නිලධාරී ආවෙත් නැහැ ඒකට. ඒකත් කියන්න ඕනේ. අපි මේවා ගැන හොයලා බලන්න ඕනේ. හරිද? මේ රටේ නිලධාරී පෙනී සිටින්න ඕනේ දේශපාලනඥයන් ආරක්ෂා කරන්න නෙමෙයි. ජනතාව ආරක්ෂා කරන්න, පාරිභෝගිකය ආරක්ෂා කරන්න තමයි රටේ නිලධාරී පෙනී සිටින්න ඕනේ. දේශපාලනඥයන් ආරක්ෂා කරන්න ඕනේ නැහැ. ඉතින් මේ වංචාව. ඉතින් මේක ගැන ලොකු සාකච්ඡාවක් ගියා. දැන් මේක ඉතිහාසයක් තියෙනවා. මේ අය දැන් මේ දුන්නේ අය මේ කොම්පැනි ඔය VFS එක නෙමෙයි ඒකට ඒකේ ඇවිල්ලා ඒ තාක්ෂණිකව උදව් කරන එක මේක හදලා තියෙන කොම්පැනි. මේ අය මීට ඉස්සලා 2020 ඉඳලා 2022 එහෙම වෑයම් කළා මේක ලබා ගන්න. Unsolicited ඒ අයගේ යෝජනාවල් ප්‍රපෝසල් දැම්මා. ඒ කියන්නේ රජ ඉල්ලීමක් නොමැතිව සාමාන්‍යයෙන් රජ ඉල්ලීම ඇවිල්ලා ටෙන්ඩර් එකක් දානවා, පත්තරේ දානවා, ප්‍රසිද්ධ කරනවා, ඕන එක්කෙනෙක්ට ඉල්ලන්න පුළුවන්, රජයට සේවාවක් නැත්නම් බඩු භාණ්ඩයක් විකුණනවා නම් ක්‍රමවේදයක් තියෙනවා, විනිවිදභාවයක් තියෙනවා, තර්කකාරීත්වයක් තියෙනවා. අන්සොලිසිටඩ් කියන්නේ එහෙම එකක් නැහැ. ඒගොල්ලන් ඇවිල්ලා කවුරු හරි දේශපාලඥයෙක් හරි නිලධාරී කීප දෙනෙක් අල්ලගෙන ඒක කතා කරලා ඒක ගන්න බලනවා. මේ වගේ වෑයමක් ඒ අයගේ දිගින් දිකටම තිබුණා. ඊට පස්සේ මේ අය 2023 හරිද නැවතත් ඒ අයගේ යෝජනාව ඉදිරිපත් කළා. හරිද? එතකොට මේක යෝජනාව ඉදිරිපත් කළා. නමුත් මම මෙහෙමත් සඳහන් කරන්න කැමැති. මේක 2012 ඉඳලම කරගෙන ගියේ මොබිටෙල් සමාගම ප්‍රසිද්ධව තමයි. ඒගොල්ලන් තමයි මුල් තැන අරගෙන මේ සේවාව කරගෙන ගියේ. මොබිටෙල් සමාගම කලින් කලට ඉල්ලුවා මේකේ තාක්ෂණිකව මේක තව ඉහළ මට්ටමකට අප්ග්‍රේඩ් තාක්ෂණිකව ඉහළ මට්ටමකට ගන්න ඕනේ කියලා. නමුත් ඒක කළේ නැහැ. මොකද ඒකට ආයෝජනයක් අවශ්‍ය නිසා ඒක කළේ නැහැ. සාකච්ඡාව යනකොට මොබිටෙල් සමාගමට මේක කරන්න පුළුවන්ද හැකියාව තියෙනවද නැද්ද කියන ඒ වාද විවාද එතන ඇති වුණා. ඊට පස්සේ මොනවද මේ කළේ? අන්තිමට මේ අයට මේක ලබා දුන්නා. දැන් ඒතරක් නෙමෙයි. හරිද? මේක ලබා දෙනකොට ගැටළු ප්‍රශ්න කීපයක් තිබුණා මේ වාර්තාවේ, පාර්ලිමේන්තු ඉදිරිපත් කරපු වාර්තාවේ. එකක් ඇවිල්ලා චීන අය වීසා එකක් ලබා ගන්නවා නම් ට්‍රැවල්සන් ඉන්ටර්නැෂනල් ට්‍රැවල් සර්විසස් කියලා කොම්පැනි එකක් චීන කොම්පැනි එකකට ඒක වෙනම බාර දීලා තියෙනවා. ඉතින් කියලා තියෙන්නේ මුලින් කියලා තියෙන්නේ ඔක්කොමලාට එක හා සමානව එක කොම්පැනි එකකට දීලා මේ වීසා ලබා දෙනවා කියලා. ඒක ඒක වෙනම දීලා තිනවා 2020 ජනවාරි මාසයේ ඉඳලා. ඊට පස්සේ මේක අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද මේ ක්‍රමවිධිවල දත්ත තියෙනවා. මේ දත්ත හොරගම් කිරීමේ වැඩපිළිවෙළවල් දිගින් දිගටම තියෙනවා. ලංකාවේ නීති රාමුවක් තියෙනවා. ඒ නීති රාමුවේ තාම යම්කිසි අඩුපාඩු තියෙනවා. අපි තව ශක්තිමත් කරන්න පුළුවන්. සමහර දේවල් වලින් අපි නීතියෙන් අනිත් රටවල් වලට වැඩි ඉදිරියෙන් සිටිනවා. ඉතින් මේ ළඟදී හරිද මේක ගැන කතා වෙලාවත් නැහැ. අර ට්‍රෙක් ට්‍රෙන්ඩි කියලා ට්‍රැවල් බ්ලොග කෙනෙක් ඉන්නවා. ප්‍රසිද්ධම එක්කෙනෙක්. එයාට මිලියනයකට වැඩිය ඉන්නවා එයාගේ ඒ බ්ලොග් එක බලන අය. එයා සඳහන් කළා ලංකාවේ මේ දත්ත හොරගම් කරලා තිනවා කියලා බ්‍රීච් එකක් තිබිලා තිනවා කියලා මේ මැයි මාසේ 2024 මැයි මාසේ සඳහන් කරලා තිනවා. ඉතින් ඒකයි අපි කියන්නේ මේවා විනිවිදභාවයෙන් සිදුවෙන්න ඕනේ, තරඟකාරීත්වයෙන් සිදුවෙන්න ඕනේ. ඒකට අවශ්‍ය තාක්ෂණික දැනුම අපිට අවශ්‍යයි. ඒක මොකද එක එක්කෙනා තරඟකාරී වේක දැම්මත් හොයලා බලලා කාටද මේක දෙන්න ඕනේ කියන එක බලන්න මේ කිසිවක් නැතුව මේ කොම්පැනියට බාර දුන්නා. මේ කොම්පැනියට බාර දීලා තිනවා. ඉතින් මේක අපිට එක නිගමනයකටයි එන්න පුළුවන්. මෙහෙම කළාම නිගමනය ඇවිල්ලා මැතිවරණයකට ලං වුණාම හරිද බිලියන ගණන් රටට අහිමි වෙනකොට
ඔය බිලියන ගණන්වලින් කොටසක් බිලියන දහයක් තිබුණොත් ඇති බිලියන මිලියන නෙමේ බිලියන බිලියන දහයක් තිබුණොත් ඇති පසදුරෙන් හම්බුණොත් හරි ඒකෙන් මැතිවරණය කරගෙන යන්න පුළුවන්. ඒක තමයි අපිට එන්න පුළුවන් නිගමනය. ඉතින් අපි කියනවා හරිද කතාවට කියනවා ඒ අය ඇවිල්ලා විශාල ගණන් ආයෝජනය කරනවා කියලා. මට පෙන්වන්න කැමති පෙන්වන්නේ කියලා මට හරිද බැංකුවලින් සහතික දෙන්න කියලා එහෙමගේ ආයෝජනයක් වුණා කියලා. එවගේ ආයෝජනයක් වෙලා නැහැ. ඉතින් පාර්ලිමේන්තුවේ මුදල් කොමිටුව දැන් සඳහන් කරලා තියෙනවා අනිවාර්යෙන්ම මේ වුණ සිදුවීම් ගනුදෙනුව ෆොරෙන්සික් ඔඩිට් එකකට යන්න ඕනේ කියලා. ඒ කියන්නේ විද්‍යාත්මක තාක්ෂණික ඔඩිට් එකක් විගණනයකට යන්න ඕනේ කියලා. ඒක සඳහන් කරලම තියෙනවා. ඉතින් මම මේවා කියන්නේ හේතුව ඇවිල්ලා මැතිවරණයක් ලං වෙනකොට විශේෂයෙන්ම කොහොම තොරබුරු වංචාව තියෙනවා. හරිද මේ වගේ දෙයක් ක්‍රියාකරන එක සම්පූර්ණයෙන්ම අපි ප්‍රතික්ෂේප කරනවා. අපි රටට මේක ගේන්නේ හොරකම වංචාවක් හැටියට තමයි අපි මේක ඉදිරිපත් කරන්නේ. ස්තුතියි. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් මේ පිළිබඳව. තාම අපේ කොමිටුව රැස් වෙලා නැහැ. පක්ෂයක් තුළ යම්කිසි විනයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. කවුරුණත් කමක් නැහැ. හැබැයි කොමිටුව රැස් වෙලා නැහැ. ඒ කොමිටුවෙන් එහෙම තාම තීරණයක් අරගෙන නැහැ. වර්කින් කමිටි එක රැස් වෙයි. රැස් වුණ අවස්ථාවේදී සාකච්ඡා කරලා ඒ අය තීරණයක් ගනි. පක්ෂයේ වගකීම් තියෙන අය විශේෂයෙන්ම දැනගත යුතුයි. පක්ෂය තුළ තියෙන ප්‍රශ්න ගැටළු පක්ෂය තුළ සාකච්ඡා කළේ විසඳ ගන්න. ඒවා ප්‍රසිද්ධියේ සාකච්ඡා කරන එක සුදුසුම නැහැ කියලා සඳහන් කළ යුතුයි. අනිවාර්යයෙන්ම පක්ෂය ක්‍රමවේද අනුගමනය කරනවා අපේ පක්ෂය. හරිද අපි එතනටම වැටෙන්නේ නැහැ. එක්කෙනෙක් ප්‍රසිද්ධයේ මාධ්‍යයට කියලා යමක් කිව්වා කියලා අපි ප්‍රසිද්ධ ඇවිල්ලා මාධ්‍යයට ඒක කියන්න. අපි ඕනම කෙනෙක් ගැන විනය ප්‍රශ්නයක් තියෙනවා නම් ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය අනුගමනය කරනවා. ඒ ක්‍රමවේදය අනුගමනය කරලා කිසි විටකටවත් පසුබට වෙන්නේ නැහැ. හරි තීරණයට පැමිණිලා ඒ තීරණය ක්‍රියාත්මක කරන්න අවසාන තීරණය ගන්න යන්නේ අපේ පක්ෂයේ වර්කින් කමිටි එක අවසාන තීරණය ගනි. මම පැහැදිලිව කියන්න ඕනේ චන්න ජයසුමන ඇවිල්ලා සමගි ජන බලවේගයේ සමාජිකයෙක් නෙමෙයි කියලා මම පැහැදිලිව සඳහන් කළ යුතුයි. දැන් මම මෙහෙම එකක් කියන්න ඕනේ. හරිද අපේ පක්ෂය අපි හදලා අවුරුදු 4ක් විතර වෙන්නේ අලුත් පක්ෂයක්. අපිට දර්ශනයක් තියෙනවා. අපි ඒ චින්තනය අපි විශ්වාස කරනවා විවෘත ආර්ථිකයක් තියෙන්න ඕනේ කියලා. අපි විශ්වාස කරනවා පුද්ගලික ව්‍යාපාරවලට ඒ අයට රැකියා ඇති කරන්න, නිෂ්පාදනය වැඩි කරන්න, අපනයනය වැඩි කරගන්න අවස්ථාව අපි සලසලා දෙන්න ඕනේ. ඒ වගේම අපි විශ්වාස කරනවා සමාජ සාධාරණත්වයේ තියෙන්න ඕනේ කියලා. ඇති නැති පරතරය අපි අඩු කරනවා. ඉස්සර එක මනින්නේ රුපියල් 7 වලින්. අද ඒක අපි මනින්නේ රුපියල් 7 වලින් විතරක් නෙමෙයි. අපි ඒක මනිනවා අධ්‍යාපනයෙනුත් අපි ඒක මනිනවා. එක එක කොටස් වලට හොඳ අධ්‍යාපනයක් ලැබෙනවා. සමහරට හොඳ අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. අපේ විශ්වාසය ඇවිල්ලා හැමෝටම එක හා සමාන අධ්‍යාපනයක් ලැබිය යුතුයි කියලා. ඉතින් ඇති නැති පරතරය පිළිබඳවත් ඒ වගේම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා රට තුළ. ඒ අයව ආරක්ෂා කිරීමටත් අපි මුල් තැනක් දෙනවා. ඉතින් අපේ චින්තනය ගැන මම මෙතන වචනයක් කිව්වේ අපේ චින්තනය අපි ඉදිරියට අරගෙන යනවා. ඉතින් මේකේ විනය තියෙනවා විතරක් නෙමෙයි වැඩපිළිවෙලක් තියෙනවා. වැඩපිළිවෙල ඉදිරිපත් කරගෙන තමයි අපි මේ මහා මැතිවරණයට ඉස්සරහට යන්නේ. සම්බන්ධ
මම මෙහෙම කියන්න අවශ්‍යයි, අපි පක්ෂයක් තියෙනවා, පක්ෂේ සාමාජිකයෝ ඉන්නවා. ඒ වගේම ඉන්නවා පක්ෂේ සාමාජිකයෝ නෙමෙයි එක එකයි ඉන්නවා ඇවිල්ලා පසුගිය මැතිවරණයේදී අපි එක වැඩ කරපු කට්ටිය ඉන්නවා. හරිද? ඉතින් ඒ වැඩ කරපු කට්ටිය සමහර අය ස්වාධීන පක්ෂවලින් ස්වාධීන මතධාරණ අය ඒ වගේ අය ඒ අය ඉතින් එක එක ඒව කලින් කලට කියන්න පුළුවන්. ඒගේ අදහසුත් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මම මේක පැහැදිලිව කියන්න ඕනේ. ඔබතුමා ප්‍රශ්නය අහනකොට මේ ප්‍රශ්නය ඇහුවේ හරියට මේක විශාල ප්‍රශ්නයක් අපිට විශාල ඍණ දෙයක් වගේ නෑ. ඒකේ අනිත් පැත්ත මේකයි. අනිවාර්යෙන්ම පැහැදිලි. මොකද්ද පැහැදිලි? පැහැදිලි කාගේ පැත්තටද රැල්ල යන්නේ කියලා. ඔක්කොමලා ඇවිල්ලා හේතු වෙන්න බලනවා. හේතු වෙන්න බලනකොට හොඳ මිනිස්සුත් එනවා, හොඳ නැති මිනිස්සුත් එනවා. අපි ඒ නිසා මොම කල්පනාවෙන් ක්‍රියා කරන්න ඕනේ. හරිද? අලුත් මුහුණවල් එනකොට, හොඳ අය එනකොට ඒ අයව පාවිච්චි කරන්න රටේ යහපත සඳහා. ඒ වගේම චෝදනා තියෙන අයව හරිද අපි ප්‍රතික්ෂේප කරනවා. ඔව්, මට ඇත්තටම කොම්පැනී අයිතිය ගැන කියන්න බැහැ. කම්පනි රෙජිස්ට්‍රා සහතික කරනකම් දන්නවා. කරුණු කාරණා කියනකොට අපි සාමාන්‍යයෙන් හරියටම හොයලා බලනවා. හරිද? හොයලා බලලා සම්පූර්ණයෙන්ම සත්‍යතාවය සඳහන් කළ යුතුයි. නමුත් මම සඳහන් කරන්න ඕනේ මේවා පිළිබඳව කොම්පැනි අයිතිය කොහොම තිබුණත්, මං කිව්වා කොම්පැනි හංගන්න පුළුවන්නේ, අයිතිය කොහොම තිබුණත් මේකට අනිවාර්යෙන්ම වග කියන්න ඕනේ ඇමතිතුමා, ওই ජනාධිපති කාර්යාලයත් වග කියන්න ඕනේ අනිවාර්යෙන්ම. මොන ලයිසන්ද? මම ඇත්තටම දන්නේ නැහැ. හරිද? සජබේ අයටත් ඔය හංගලා දීලා තිනවනම් අපි මෙතන ප්‍රකාශ කරනවා නීතිය එක හා සමානව ක්‍රියාත්මක විය යුතුමයි.